ශ්‍රීලංකා කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතර අපි බලමු ඉතිහාසයේ මේ කණ්ඩායම් දෙකේ මොන ක්‍රීඩකයෝද මේ කණ්ඩායම් දෙක හමු වන අවස්ථාවල වැඩි පිටින් වැඩ පෙන්නලා තියෙන්නේ කියලා. කණ්ඩායම් දෙක අතරේ වැඩිම ලකුණු ලාභිය අතරේ 10 වෙනි තැන ඉන්නේ වර්තමාන දකුණු අප්‍රිකා එක්දින නායක ෆැෆ් ඩු ප්ලෙසී. ඩු ප්ලෙසී මේ තරගාවලියට පෙර එක්දින ඉනිම 20ක් ශ්‍රී ලංකාවට එරෙහිව සෙල්ලම් කරලා ලකුණු 798ක් අරගෙන තියෙන්නේ. ඉනිමක සාමාන්‍ය 44ක් රඳවාගෙන ඒ වගේම ශතක දෙකක් වාර්තා කරන්නත් මේ ක්‍රීඩකයා සමත් වෙලා තියෙනවා. එක්දින ඉනිම 23ක් ශ්‍රී ලංකාවට එරෙහිව සෙල්ලම් කරලා ලකුණු 842ක් අරගෙන තියෙන ග්‍රෑම් ස්මිත් තමයි මේ වාර්තාවේ නම වෙනි තැන ඉන්නේ. ස්මිත්ගේ ලංකාවට එරෙහිව එක්දින සාමාන්‍ය සටහන් වෙන්නේ 37ක් විදිහට. ලංකාවට එරෙහිව ශතකයක් වාර්තා කරන්නත් ස්මිත් සමත් වෙලා තියෙනවා. දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ඉනිම 43කදී ලකුණු 897ක් අරගෙන තියෙන මහල තමයි 8 වෙනි තැන ඉන්නේ. මහල දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව සාමාන්‍ය සටහන් කරන්නේ ලකුණු 22ක් විදිහට. මහලට උඩින් ඉන්නේ AB ඩිවිලියස්. ලංකාවට එරෙහිව එක්දින ඉනිම 22කදී ලකුණු 931ක් අරගෙන තියෙන AB ගේ ලංකාවට එරෙහි සාමාන්‍ය 52ක්. ඒ වගේම ශතක දෙකක් වාර්තා කරන්නත් ඩිවිලියස් සමත් වෙලා තියෙනවා. නිල්ෂාන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉනිම 26කදී ලකුණු 1036ක් අරගෙන තියෙන්නේ ශතක දෙකක් එක්ක. දකුණු අප්‍රිකාවට එරෙහිව නිල්ෂාන් ගේ ඉනිමක සාමාන්‍ය සටහන් වෙන්නේ 45ක් විදිහට. ශ්‍රී ලංකාව එක්ක එක්දින තරඟවල 53ක අතිසාර්ථක සාමාන්‍යයක් එක්ක ඉනිම 20කදී ලකුණු 1063ක් ගත්ත හසීම් අම්ලා තමයි වාර්තාවේ පස්වෙනි තැන ඉන්නේ. අම්ලා ශ්‍රී ලංකා පන්දියවන්නන්ට එරෙහිව ශතක 5ක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. ටෙස්ට් අසාර්ථකත්වය නිසා මේ තරඟාවලියෙන් කපලා තියෙන අම්ලා නැවත කණ්ඩායමට ගේන්න හිතෙයි මේ වාර්තාව දැක්කොත් නම්. ඒ නිසා දකුණු අප්‍රිකා තේරීම් කමිටුව තරඟාවලිය අවසන් වෙනකම් අම්ලාගේ මේ දක්ෂතා නොදකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සුපිරි ප්‍රතිකරු සනත් ජයසූරිය දකුණු අප්‍රිකා කණ්ඩායමේ ඉනිම 44කදී ලකුණු 1066ක් ලබාගෙන තියෙන්නේ 24ක සාමාන්‍යයක් එක්ක. දකුණු අප්‍රිකාවට එරෙහිව ශතකයක් වාර්තා කරන නම් සනත් සමත් වෙලා නැහැ. වාර්තාවේ තුන්වෙනි තැන ඉන්නේ මාව නතපත්තු. ඉනිම 34කදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 1164ක් ලබාගෙන තියෙන්නේ ඉනිමකට ලකුණු 39ක සාමාන්‍යයක් එක්ක. ඒ වගේම මේ ලකුණු ප්‍රමාණයට ශතක දෙකකුත් අන්තර්ගත කරන්න අතපත්තු සමත් වෙලා තියෙනවා. ජැක් කලිස් ශ්‍රී ලංකාවේ ඉනිම 36කදී ලකුණු 1434ක් ඉනිමක සාමාන්‍ය 46ක රඳවාගෙන ලබාගෙන මේ වාර්තාවේ දෙවෙනි තැන ඉන්නේ. කලිස් ලංකාවේ තරඟවල ශතක දෙකක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. සුපිරි ප්‍රතිකරු කුමාර් සංගක්කාර දකුණු අප්‍රිකාවට එරෙහිව ඉනිම 43කදී ලකුණු 1789ක් අරගෙන ඉනිමක සාමාන්‍ය 46කුත් එක්ක මේ වාර්තාවේ ඉහළින්ම ඉන්නේ. සංග දකුණු අප්‍රිකාවට එරෙහිව ශතක දෙකක් වාර්තා කරන්නත් සමත් වෙලා තියෙනවා. මේ කණ්ඩායම් දෙකේ අතීත ප්‍රතිකරණ දක්ෂතා මෙතන ඉන්න අතරින් ඩුප්ලෙසි විතරයි මේ තරඟාවලියේ මේ පාරේ ඉන්නේ. ඔයාලා හිතන්නේ මේ පාර එක්දින තරඟාවලිය වැඩිම ලකුණු කාගේ පිටින් වාර්තා වෙයිද? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.